ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි මේ පාස්කු ප්‍රහරය ගැන විවාද කීපයක් මේ පාර්ලිමේන්තුවේ කරලා තියෙනවා. මං හිතන්නේ දින 11ක්, දැනට දින 11ක් මේ එකම දේ කිය කිය මේ විවාදය ගෙනියනවා. මම මේ ඇමතිකම භාරගත්ත ගමන් මං පළවෙනිම කෙරුවේ කාඩිනල් හිමිපාණන්ට පණිවිඩයක් දුන්නා. කරුණා කළා සියලු දෙනාම එකතු වෙලා මේ පොලිසියෙන් අද වෙනකම් කරලා තියෙන විමර්ශන ගැන බලලා මං පොරොන්දුනා මං සියලු දේ ලබා දෙන්නම් බලලා මටත් කියන්න මේකේ තියෙන අඩුපාඩු මොනවද කියලා. නමුත් ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. ඊට පස්සේ මං කතෝලික සභාවේ සභාපති උන්වහන්සේ සියලු දෙනාටම මං ඒ ආරාධනාව කෙරුවා. මං කිව්වා අපි පොලිසිය ගෙනල්ලා අද වෙනකම් කරලා තියෙන සෑම දෙයක්ම පෙන්වන්නම්. උන්වහන්සේලාට ඔක්කොම බලන්න, උන්වහන්සේලාගේ නීතිඥවරු ගේන්න බලලා මට කියන්න මොනවද තියෙන අඩුපාඩු, උන්වහන්සේලා ළඟ තියෙන තොරතුරු, පොලිසියට නැති තොරතුරු මොනවද, ඒ සියලු දේ ලබා දුන්නොත් අපිට මේ විමර්ශනය හොඳාකාරව ඉවර කරගන්න පුළුවන් කියලා. නමුත් ඒ දේ වුණෙත් නැහැ. ඉන් පසුව දිගින් දෙකටම කාඩිනල් හිමිපාණන් ඔයි සියලු දෙනා කියා සිටියා ජනාධිපති කොමිෂන් වාර්තාව ලබා දුන්නේ කියලා. ඒ වගේම පාර්ලිමේන්තුවට වාර්තාව දුන්නට සමහර වාර්තාවේ එක කොටසක් රිලිස් කෙරුවේ නැහැ කියලා. මම ඒ දේ ජනාධිපතිතුමාගේ අවසර අරගෙන මම මුළු කොමිෂන් වාර්තාවම උන්වහන්සේලාට ලබා දුන්නා. ඔක්කොම CD-වල ඒකේ කොමිෂන් සභාවේ සමහර නිර්දේශ තිබුණා මේ කොටස් එළියට දෙන්න එපා කියලා. එහෙම තිබුණා වුණත් ඒ සියලු දේ මං උන්වහන්සේලාට ලබා දුන්නා. මාධ්‍යයට එහෙම දෙන්න එපා, නමුත් උන්වහන්සේලාට මේක අධ්‍යයනය කරන්න කියන. මම ඒක දීලා අවුරුද්දකට පස්සේ මට මෑතකදී ලිපියක් ලැබුණා මේ කතෝලික සභාවෙන්. මේ පරීක්ෂණ වලට තමුන්නාන්සලාට සහයෝගයක් දෙන්නේ නැහැ කියන එක වගේ අදහසක් එන්නේ. හැබැයි කාදිනල් තුමා කියනවා ලියුම් දෙකක් ඇරියා ගෝඨාභය රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන්ට අඩුම තරම් මේක ලිපිය ලැබුණා කියලාවත් රිප්ලයි එකක්වත් නැහැ කියලා. දැන් ඔබතුමයි කතාවෙන් පේන්නේ කාදිනල් තුමාගෙන් ඔබතුමාලට සහයෝගයක් නැහැ කියන එක. හැමතෙම පැහැදිලි කිරීම කරයි ඔබතුමා. ඒකම තමයි මං කියන්නේ. සහයෝගයක් නැහැ කියන එකයි මං කියන්නේ. ඔව්. මම ඇමතිකම බාරගත්තේ 2022 මැයි 20 වෙනිදා. එදා ඉඳලා මම පළවෙනි දේ කෙරුවේ කාඩිනල් හිමිපාණන්ට මේ පණිවිඩේ දුන්න එක. ඊට පස්සේ බිෂප්ස් කොන්ෆරන්ස් එකට දුන්න එක. ඉතින් මං කියාගෙන ආවේ ඊට පස්සේ මම මේ ජනාධිපති කොමිෂන් වාර්තාව දීලා ඒක අධ්‍යයනය කරලා ඒක ටිකක් ලොකුයි මම පිළිගන්නවා. නමුත් අවුරුද්දක් ගියා උන්වහන්සේලාගේ නීතිඥවරුන්ට ඒක අධ්‍යයනය කරන්න. අවුරුද්දක් ගිහිල්ලා දැන් සුමාන 3කට විතර ඉස්සලා මට ලිපියක් එව්වා. උන්වහන්සේලා අධ්‍යයනය කරලා තියෙන සමහර කරුණු ගැන රිපෝට් එකක් එක්ක තව එකක් තමයි එක CD එකක් ඇරෙන්නේ නැහැ, අරගන්න බෑ කියලා. මම වහාම ඒ අරින්න බෑ කියපු CD එකේ කොපි එකක් අරගෙන නැවතත් ලිපියක් සමග ඒක බාර දුන්නා. බාර දීලා උන්වහන්සේලා දැන් මේවල තියෙන රිපෝට් එක මගේ ඔෆිෂල්ස්ලා ඒක දැන් අධ්‍යයනය කරමින් ඉන්නවා. ඉතින් මේක තමයි මම ඇමති වුණාට පස්සේ උන දේ. ඉතින් මම තාමත් කියන්නේ මේක සියලු දෙනාටම අවශ්‍ය නම් මේකට හරි උත්තරයක්, මේක බොරුවට ඇදගෙන යන්නේ නැතුව දේශපාලනයට හරව ගන්න නැතුව මේකට හරි උත්තරයක් අවශ්‍ය නම් අපි සියලු දෙනාම එකතු වෙලා මේක බලන්න ඕනේ. මම අද කියන්නේ
කාදිනල් හිමිපාණන් පමණක් නෙමේ, කතෝලික සභාව පමණක් නෙමේ, ඔවුන්ගේ නීතිඥවරුයි විපක්ෂයේ නියෝජිතයන් පිරිසකුයි අපේ පොලිසියයි එකතු වෙලා ඉඳගෙන කරුණා කරලා මේක බලන්න. බලලා අපිට කියන්න පොලිසියෙන් මොනවද. මම දැනුත් කියන්න ඕනේ, ගොඩාක් අතපසුවීම් තිබිලා තියෙනවා පොලිස් විමර්ශනේ. ඒවත් ඔක්කොම මම ප්‍රසන්ටේෂන් එකක් හදලා තියෙනවා. ඒක කිසිම දෙයක් හංගන්න නැතුව හැම අතපසුවීමම ඒකේ පෙන්නනවා. ඉතින් මේ සියලු දේ බලලා ඔක්කොම එකට එකතු වෙලා මේක අවසන් කරමු. නැත්තම් මේ වැනි විවාද දිගින් දිගටම තියෙයි. දැන් මයිතනේ දවස් 11ක් කියන්නේ අපි මිලියන 130ක් විතර මහජන මුදල් වියදම් කරලා තියෙනවා මේ විවාදවලට. ඉතින් ඒක ඉවරයක් වෙන්නේ නැහැ. ඉතින් මම ඒ දේ කියලා මම මේ විවාදයේ මතු කරපු කරුණු වලට මට උත්තර දෙන්න අවශ්‍යයි. දැන් විශේෂයෙන් කාඩිනල් තුමා එළියේ කියන කතා ගොඩ හුඟක් තමයි විපක්ෂයේ මන්ත්‍රීවරුත් සඳහන් කළේ. හැබැයි කාඩිනල් තුමා මේ පාස්කු ඉරිදුන කරපු කතාවේ එක කරුණක් ගැන මට කියන්න කැමතියි. ඒ තමයි උන්වහන්සේ කියනවා ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතටපත් වුණාම පහුවදාම එතුමා උන්වහන්සේට කතා කරලා කිව්වා, මට මේකේ තියෙන ඒවා කරන්න බෑ, මට මිනිස්සු තරහ කරගන්න බෑ, අපිට හිතවත් අය ඉන්නවා, එවැනි කතාවක් කියනවා. මං ඉතින් ඒක දිගටම කියවන්නේ නැහැ. හැබැයි මට තියෙන ගැටලුව තමයි මෙච්චර කතෝලික ජනතාව වෙනුවෙන් කතා කරන, මෙච්චර මේ බෝම්බය ගැන බෝම්බේ නැති වෙච්ච මිනිස්සු ගැන කතා කරන මේ කාඩිනල් තුමා අවුරුදු 3ක් මේ කතාව නොකිය හිටියයි කියලා. මම නම් ගෝඨාභය ජනාධිපතිතුමා එදා කිව්වනම් මං එදාම තමයි ප්‍රවෘත්ති සාකච්ඡා කතා කරලා මිනිසුන්වත් දැනුවත් කරලා මෙන්න මෙහෙම ජනාධිපතිතුමා කියනවා කියලා කියන්නේ. දැන් මේ ප්‍රකාශය කරන්නේ අවුරුදු 3කට පස්සේ. එතකොට මේ අවුරුදු 3ේම එතුමා ගෝඨාභය ජනාධිපතිතුමා එක්ක එකඟ වෙලා හිටියද මේ දෙයට? නැත්තම් මොකද්ද හේතුව? ඊට පස්සේ අනිත් කාඩිනල්තුමා කියනේවා මම මේ මගේ මේ කතාවේ ඉස්සරහට මේ කියවේ, මොකෝ ඒවට මං උත්තර දෙනවා මේ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරපු දේවල්. අනිත් එක තමයි සිරිල් ගාමිණි පියතුමා, ඔහු දෙනවා ප්‍රශ්න 8ක්. මේ ඊයේ පෙරේදා ප්‍රශ්න 8ක් ලබා දීලා තියෙනවා මේවට උත්තර කියන්න කියලා. එකක් තමයි 2018 නොවැම්බර් 30 දින වවුනැතිව නගරයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය වුණා. මෙම ඝාතනයේ සිදු වූ අපරාධ ස්ථානයේ අසල අතුරුපැදිකරුවන් පළඳින ජැකට්ටුවක් තිබෙනවා කියලා බුද්ධිංශ මගින් එවකට විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට දැනුම් දීමක් කරලා තියෙනවා. මෙම ජැකට්ටුවක් සහිත බෑගය බෝක්කුව ඇතුළට දැම්මේ කවුද? 2018-11-30 දින වවුනැතිව් පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කළ අතර 2018-12-3 දින පැවති ආරක්ෂක කවුන්සලයේදී එවකට ජනාධිපතිවරයා විසින් ලබා දුන් නියෝග ප්‍රකාරව මේ සම්බන්ධව සියලු තොරතුරු බුද්ධි තොරතුරු එම දෙපාර්තමේන්තුවට ලබා දීමට යුද හමුදා බුද්ධි අංශය කටයුතු කර ඇත. යුද හමුදා බුද්ධි අංශයේ විසින් 2018-12-5 දින සිට 2019-04-12 දින දක්වා අවස්ථා පහකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත වාර්තා 5ක් ඉදිරිපත් කර ඇත. මෙම උක්ත වාර්තාවලින් ලබා දී ඇති තොරතුරු, තොරතුරුකරුවන් මාර්ගයෙන් ලබා ගන්නා ලද තොරතුරු බැවින් එහි සඳහන් සැක කටයුතු පුද්ගලයන් ගණනාවක් පිළිබඳ විවෘත විමර්ශනයක් කරන ලෙසට මෙම වාර්තාවල පැහැදිලිව සඳහන් කර ඇත. යුද හමුදා බුද්ධි අංශය මගින් 2019-04-12 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය
ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතමින් යොමු කරන ලද පස්සන සහ අවසන් වාර්තාවේදී වවුනතිව් නිලධාරීන් දෙදෙනා ඝාතනය සහරාන්ගේ අනුගාමිකයන් වන රිල්වාන් නැමැත්තා හා මොහොමඩ් මොහිදීන් ආමි මොහිදීන් විසින් සිදුකර ඇති බැවින් අදාළ පුද්ගලයන් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කර ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය කරගන්නා ලෙස ඉල්ලා ඇත. 2018-12 තුන්වන දින ආරක්ෂක කවුන්සලයේදී පූර්වගාමි අතිගරු ජනාධිපතිතුමා විසින් වවුනැතිව් සිදුවීමට අදාළ සියලු තොරතුරු එම විමර්ශන භාර කටයුතු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දෙන ලෙස බුද්ධිංශවලට ලබා දී ඇති නියෝගය අනුව එම බුද්ධිංශවලට ලැබෙන සියලු තොරතුරු අදාළ විමර්ශනවලට සහාය ලබා දීම සඳහා ඉදිරිපත් කර ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීම් වනුයේ එම වාර්තා ලබා ගැනීමෙන් අදාළ තොරතුරු මත විවෘත විමර්ශනයක් සිදුකර බැහැර කළ යුතු කරුණු ඉවත් කර අදාළ විමර්ශනයට අවශ්‍ය තොරතුරු මත පදනම්බ සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කටයුතු කිරීමයි. මෙහිදී එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරව කටයුතු කළ නිලධාරීන් මේ පිළිබඳ නිසි පුළුල් විමර්ශනය සිදු කළේ නම් මෙයට සම්බන්ධ අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමට පමණක් නොව එමගින් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමටත් හැකියාවක් තිබිණි. දෙවැනි ප්‍රශ්නය තමයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා විසින් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව හමුවේ වගේම ඔහු විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් සඳහන් කරලා තියෙන විදිහට සහරාන් සමග සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවට විදේශ බුද්ධිංශයක් මගින් අනාවරණය කරගන්නා ලද IP ඇඩ්‍රස් එක එහෙමත් නැත්නම් විද්‍යුත් ලිපිනය භාවිත කරන ලද්දේ කවුරුන් විසින්ද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එම පුද්ගලයාව අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ එයට බාධා කරමින් අත්අඩංගුවට ගැනීම වැළැක්වුවේ කවුරුන් විසින්ද? ජාත්‍යන්තර විමර්ශන ඒජන්සියක් මගින් කටාර් රාජයේ සිට ෆස්රූල් රහුමාන් මොහමඩ් සහරාන් හෙවත් පොඩි සහරාන් නැමැති ශ්‍රී ලාංකිකයෙකුට සම්බන්ධ සමාජ මාධ්‍ය ගිණුමක් පිළිබඳව 2019-2011 වන දින වාර්තා කර ඇත. එම වාර්තාවේ ඉහත සඳහන් පුද්ගලයා IS සංවිධානයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලයක් සමග සම්බන්ධ බවට අදාළ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාව වෙත අනාවරණය වීම මත මෙම පුද්ගලයාගේ පසුබිම හා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධි මෙහෙයුමක් දියත් කර ඇත. මෙම බුද්ධි මෙහෙයුමදී අදාළ පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ පදිංචිව සිටි බවත් IS මතවාදයට නැඹුරුව කටයුතු කරන බවටත් හඳුනාගෙන ඔහුගේ ක්‍රියාකාරත්වය පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කිරීමට අදාළ මෙහෙයුම භාර අංශය කටයුතු කර ඇත. ඔහු 2019-04-16 වන දින මෙරටට පැමිණ තිබූ අතර නමුත් ඔහු සහරාන් සමග සම්බන්ධතාවයක් තිබූ බවට කරුණු අනාවරණය වී නැත. මෙම පුද්ගලයා විසින් පාස්කු ප්‍රහාරයට අදාළව වීඩියෝ පටයක් IS සම්බන්ධිත සමාජ ජාලයක් කරා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබිණි. බුද්ධි ක්‍රියාන්විතයේදී හඳුනාගත් මේ සියලු තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇත. තවද මොහු ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර මේ වෙන විට ගරු අධිකරණයේ විසින් මෙම පුද්ගලයා අපමත මුදාහැර ඇත. මොහු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන අවසන් කරලා අධිකරණය වෙත බී වාර්තාවක් මගින් කරුණු වාර්තා කර එම විමර්ශන ගොනු නීතිපතිතුමා වෙත යොමු කර තිබෙනවා. මෙසේ තිබියදී මේ පිළිබඳ නිසි අධ්‍යයනයකින් තොරව තත්ත්වය විකෘති කර පටු අරමුණු අපේක්ෂාවෙන් ජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශ්වයන් ගන්නා උත්සාහයන් පිළිකුල් සාගතයි. තුන්වෙනි ප්‍රශ්නය තමයි වවුනැතිව් නගරයේ සිදු වූ පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනය LTT සංවිධානය විසින් සිදු කරන ලද්දක් බවට යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂක විසින් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතා වෙත දින 4කදී අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් මේ විමර්ශනය නොමග යැවීමට ක්‍රියා කරලා තියෙන බව YouTube නාලිකාවල වගේම
රවී සෙනවිරත්න මහතා ගොුණු කරලා තියෙන මූලිකා ඉතිවාසිකම් පෙත්සම් මෙත් හෙළි කරලා තියෙනවා. මෙම අසත්‍ය තියෙනවා, මෙම අසත්‍ය බුද්ධිත වාර්තා ඉදිරිපත් කරලා තියෙන්නේ යුද්ධහමුදා බුද්ධියක්ෂ අධ්‍යක්ෂක මණ්ඩලයේ කර්නල් කැලුම් මද්දුමගේ බවට මේ අසත්‍ය වාර්තා ඉදිරිපත් කරමින් විමර්ශකයින් නොමග යව්වා යැව්වේ කාගේ උමනාවටද? යුද්ධහමුදා බුද්ධියංශය විසින් 2018-12-5 සිට 2019-12 දක්වා අවස්ථා පහකදී එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ රවි සෙනවිරත්න මහතා වෙත වාර්තා පහක් ඉදිරිපත් කර ඇත. යුදහමුදා බුද්ධිංශය මගින් 2019-12-4 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා අමතමින් යොමු කරන ලද පස්සන සහ අවසන් වාර්තාවේදී වවුනැති වූ නිලධාරීන් දෙදෙනා ඝාතනය සහරාන්ගේ අනුගාමිකයන් වන රිල්වාන් නැමැත්ත මොහිදින් නාමි මොහිදින් විසින් සිදුකර ඇති බැවින් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ප්‍රශ්න කරන කර ප්‍රහාරය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගන්නා ලෙස ඉල්ලා ඇත. ඉතින් දැන් මෙතනදීත් හරියටම CID එකට දැනුම් දුන්නා කවුද මේක කරන්න කියලා කරලා ඒක දුන්නට පස්සේ ඒකත් අනිත් පැත්ත හරවලා කියන්න හදනවා යුදහමුදා බුද්ධිංශවලින් වැරදි තොරතුරු දුන්නා කියලා. වවුනැති වූ ප්‍රහාරය සම්බන්ධයෙන් මඩකලපුව මහාධිකරණ ඉදිරියේ අංක 34-21 ඇලීරක් 21 නඩුව මේ වෙන විට විභාග වෙමින් පවතී. ප්‍රශ්න 4 දෙහිවල ට්‍රොපිකල් නැමැති ආපන ශාලාවේදී පුපුරවාගෙන මියගිය අබ්දුල් ලතීෆ් ජමීල් නැමැත්තා පුපුරවා ගැනීමට පෙර තාජ් සමුද්‍ර හෝටලේ භෝජනාගාරයේ තුලදී මරාගෙන මැරීමට සූදානම් වෙද්දී ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් එනවා. CCTV කැමරාවල ඊටාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. ඒ කෝල් එක ආවට පස්සේ තමයි ඔහු පුපුරවා ගන්නේ නැතුව තාජ් සමුද්‍ර හෝටලෙන් පිට වෙලා යන්නේ. දුරකථන ඇමතුම ලැබුණේ කාගෙන්ද? තාජ් සමුද්‍ර හෝටලේ පුපුරවා නොගෙන යා පිටව යාමට දුරකථන පඩිවිනේ උපදෙස් ලැබුණාද? සමහර YouTube වැඩසටහන් වලදී කියනවා මෙම දුරකථන ඇමතුම දීලා තියෙන්නේ යුදහමුදා බුද්ධිංශයේ කර්නල් අන්සාර් නැමැති පුද්ගලයෙක් කියලා. මේ අන්සාර් කියන්නේ කවුද? පාස්කු ඉරිදින ප්‍රහාරයට පැය කීපයකට ප්‍රථම ජමීල් නැමැත්තා විසින් ඔහුගේ බිරිඳට වොයිස් පණිවිඩයක් යොමු කරමින් ඔහුගේ ජීවිතයේ අවසන් කැමැත්ත පිළිබඳ හා ඔහු දෙවියන් වහන්සේ ළඟට යන බවට ඇය වෙත දැනුම් දී ඇයට යම් ගැටලුවක් ඇති වුවොත් මේ හඬපටය පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලීම් කර ඔහුට නැවත ඇමතුම් ලබා නොගන්නා ලෙස දන්වා ඇත. මේ සියලු දේවල් මම මේ කියන ඒවා ටෙලිෆෝන් රෙකෝඩ්ස් හැම දේම තියෙනවා. වොයිස් රෙකෝඩ් එක හිටන් තියෙනවා. එම පණිවිඩය ඔහුගේ බිරිඳ අසා ඇත්තේ උදෑසන කාලයේ වන අතර ඇය ඇසූ සැනින් ඇය ජමීල් සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට කිහිප වතාවක්ම උත්සාහ දරා ඇති බව ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර ඇත. මෙම දුරකථන ඇමතුම් ලබා ගැනීමට උත්සාහ කළ කාලය හා CCTV දර්ශන අතර සංසන්දනය කිරීමේදී බොහෝ දුරට මෙම ප්‍රශ්නගත ඇමතුම බිරිඳ විසින් ලබා ගන්නා ලද ඇමතුම් බවට සැක කරනු ලබයි. ජමීල් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා එය ජමීල්ගේ සහෝදරයා වන අබ්දුල් ලතීෆ් මොහොමඩ් හකීම් වෙත එම පණිවිඩය දැනුම් දී ඇත. ඒ අනුව හකීම් සිය සමීපතියෙකු වන රාජ්‍ය බුද්ධි සේවාවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයෙකු වන මහීල් ඩූල් මහතා වෙත දැනුම් දී ඇත. ඒ අනුව මහීල් ඩූල් මහතා විසින් මේ පිළිබඳව යුදහමුදා බුද්ධිංශයේ නිලධාරියෙකුට දැනුම් දී ඒ අනුව යුදහමුදා බුද්ධිංශ අධ්‍යක්ෂක නිලධාරීන් කණ්ඩායමක් ජමීල්ගේ නිවසට යොමු කර ඇත. ඒ අනුව ජමීල් පිළිබඳව මීට පෙර ලැබී තිබූ තොරතුරු හා මෙම දැනුම් දීමෙන් පසු හමුදා බුද්ධිංශ සහ විමර්ශන සිදුකර ඇති ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ටාශයද එම නිවසට ගොස් ඔහු පිළිබඳව විමසා ඇත. එමකෝ මේකේ තිබුණේ ප්‍රශ්නේ කොහොමද මේ අර ගෙදෙට්ට එකපාරට ගියේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි අහලා තිබුණේ.
පස්සනි ප්‍රශ්නය, ටාජ් සමුද්‍ර හෝටලේ බෝම්බකරුවන ජමීල් හෝටලියෙන් පිටව ගියාට පස්සේ ඔහුගේ නිවසට හා ඔහුගේ මවගේ නිවසට ඔබතුමාගේ අවසරයත් එක්ක ප්‍රශ්නයක් අහන්න. මේ මම අහන්නේ ඇත්තටම දැන් ලංකාවේ ප්‍රධාන හෝටල්වල බුද්ධියංශයටයි ඒ වගේම ජනාධිපති ආරක්ෂකංශයටයි සාමාන්‍යයෙන් ගෙස්ට් අමුත්තන්ගේ ලිස්ට් එකක් යනවා ඒ හෝටල්වල කවුද ඉන්නේ කියලා. එතකොට ජමීල් මේ ටාජ් එකේ ඉන්නකොට 20 වෙනිදායි 21 වෙනිදායි ඒ නම බුද්ධියංශයට සහ ජනාධිපති ආරක්ෂකංශයට ගියයි කියලා ඒ හෝටලේ ආරක්ෂක නිලධාරියෙක් සාක්ෂි දීලා තිබුණා. එතකොට ඒ අනුව මේ ජමීල්ව ඒ බුද්ධියංශ සහ අපේ ආරක්ෂකංශ වලට ඒක දැනගත්තේ නැද්ද, නැත්නම් මොකද්ද ඒකට උනේ කියලා ඔබතුමාගෙන් පොඩ්ඩක් අපි අහන්න කැමතියි. ඒකේ තව දුරටත් විස්තර ඕනනම් මම වැඩි විස්තර තව හොයලා දෙන්නම්. හැබැයි මම පිළිගන්නේ ඕනෙම හෝටලයකට ඇවිල්ලා නවතින අයගේ නම් ලයිස්තුවක් බුද්ධියංශයට දෙනවා කියලා. ඒක ඒක එක හේතුවක් තමයි. දැන් ශැංග්‍රීලා එකෙත් අපිට ගිහිල්ලා හොයන්න වුණා කවුද හිටියේ එහෙම කියලා. නැතුව ඒගොල්ලන් මේ නම් ලයිස්තු එවන්නේ නැහැ. මම පොඩ්ඩක් හොයලා බලන්න. එතන ඒ ටාජ් එකේ ආරක්ෂක නිලධාරිය එහෙම සාක්ෂි දීලා තියෙනවද කියලා. එහෙම ලයිස්තුවක් ඇරියා මේ පුද්ගලයාගේ නම ඒ ලයිස්තුවේ තියෙනවා. මම හොයලා බලන්නම්. අනිත් එක ජමීල්ගේ නමින්ම මේ බුකින් එක කරලාද කියලා ඒකත් බලන්න ඕනේ. අපි මං ඒ බලලා ඒකට උත්තරේ ලබා දෙන්නම් ඉදිරි දිනයකදී. බලන් ගියාම එහෙම ගිය නිලධාරීන් කවුද? එම නිලධාරීන් ගියේ කාගේ උමනාවටද? ජමිල් පිළිබඳ යුද හමුදා නිලධාරීන් ෂණිකව දැනගත්තේ කොහොමද? ඕකයි ප්‍රශ්නේ. ඉතින් මං හිතන්නේ ඒකට උත්තරේ මං ඊට ඉස්සල ප්‍රශ්නේදී ඒ උත්තරේ දුන්නා. ඒ ප්‍රශ්නෙට මම හිතන්නේ මේ අවශ්‍ය උත්තර දුන්නා. ඔබතුමා ආපු ප්‍රශ්නේ ඒ ටිකත් මම හොයලා මේ ඔබතුමාට කියන්නම්. හැබැයි මෙහි වැදගත්ම කාරණාව වන්නේ උක්ත වාර්තා පදනම් කරගෙන එමුකෝ මේ වාර්තාවල් කීපයක් ගැන තියෙනවා. වාර්තා පදනම් කරගෙන 2018-04 දින හරියටම පාස්කු විරිදෙන ප්‍රහාරයට වසරකට පෙර තර්ස්ත මර්ධන හා විමර්ශන කොට්ටාසය විසින් ජමීල් නැමැත්තාව එම කොට්ටාශයට කැඳවා ඔහුගෙන් ප්‍රකාශයක් පමණක් සටහන් කරගෙන නිසි විමර්ශනයක් නොපවත්වා එදිනම මුදවාහැර තිබීමයි. මෙම කාලයේදී එනම් 2015-02 සිට 2018-09-17 දක්වා එම කොට්ටාශය භාර කටයුතු කර ඇත්තේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතායි. 6 වෙනි ප්‍රශ්නය, මෑතකදී විකාශ වූ චැනල් 4 නාලිකාවේ දක්වා තිබෙන පරිදි පිල්ලයන්ගේ කණ්ඩායමේ සමාජික වන අසාද් මෞලානා නැමැත්තා ප්‍රකාශ කර ඇති පරිදි 2009-04-21 දින බෝම්බය පිපිරිච්ච දවසේ උදේ කාලයේ හිටපු යුද හමුදා බුද්ධ්‍යක්ෂක වන බුද්ධ්‍යක්ෂක ඒ වන විට මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළ මේජර් ජෙනරල් සුරේෂ් සලේ විසින් අසාද් මෞලානාට ඇමතුමක් දීලා වහාම ටාජ් සමුද්‍ර හෝටලයට ගොස් ජමීල්ව රැගෙන එන ලෙසට මෙය බරපතල ප්‍රකාශයක්. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? චැනල් 4 විසින් එල්ල කරන ලද චෝදනා සඳහා විමර්ශනය කිරීමට පත්කරන ලද කොමිසම විසින් මේ පිළිබඳව විමර්ශනයක් සිදු කරමින් පවතී. 7. අසාද් මෞලානා ප්‍රකාශ කරලා තිබෙන ආකාරයට සුරේෂ් සලේ සහ සහරාන් අතර හමුවත් 2018 පෙබරවාරි මාස පළවන දින හෝ ඊට ආසන්න දිනකදී පුත්තලම වනාතවිල්ලුවේදී සිදු වෙලා තියෙනවා. ඒ පිළිබඳව පරීක්ෂා කරන්නට ඕනේ. YouTube නාලිකා වැඩසටහනකදී කර්නල් අන්සාර් නැමැත්තා සහරාන් ඇතුළු ප්‍රචණ්ඩ අන්තවාදයේ
අභිප්‍රේණක කිරීම සඳහා දේශන පවත්වා තිබෙනවා කියලා කියලා. කර්නල් අන්සාර් කියලා තියෙන හමුදා බුද්ධිංශයේ සේවය කරපු කෙනෙක්. ඔහු සාරාන් ලවා ප්‍රණය කර අභිප්‍රේණය කරා කියන්නේ බරපතල ප්‍රකාශය. මෙහි සත්‍ය අසත්‍යතාවය කුමක්ද? චැනල් 4 විසින් එල්ල කරන ලද චෝදනා සඳහා විමර්ශනය කිරීමට පත් කරන ලද කොමිසම විසින් මේ පිළිබඳ විමර්ශනයක් සිදු කරමින් පවතී. ඒ වගේම කටහඬ වෙනස් කරමින් චැනල් 4 නාලිකාවට කතා කළේ කවුරුන්ද යන්න කියන කාරණයත් එම විමර්ශනයේදී එළියට එයි. 8 ප්‍රශ්නේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත් මහත්මයා පාස්කු ප්‍රහාරය පිළිබඳව මතුමා දැන් ඒ දෙකටම පැහැදිලි කිරීම තියෙන තාමත් විමර්ශනයක් කරනවා කියන එකද මට පැහැදිලි නෑ ඔබතුමාගේ පිළිතුර. නෑ ඔබතුමා අවසාන වශයෙන් කියපු කාරණා දෙකටම ඒ නගලා තිබ්බ ප්‍රශ්න දෙකටම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරමින් පවතී කියන එකද පිළිතුර? ඔව් චැනල් 4 එකටයි කොමිසම අපත් කරලා තියෙනවානේ. මම කියන්නේ දැන් ඔබතුමාලාට ඒ කියන්නේ ආරක්ෂක අංශ වලින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් නැද්ද? එහෙම දෙයක් වුණාද නැද්ද? දැන් ඔතන දැන් අර නෑ නෑ අපි කියන්නේ එහෙම එකක් නෑ කියලානේ. නමුත් පරීක්ෂණයක් මේ කොමිසමක් පත් කළා. ඒ පරීක්ෂණයක් කරනවා. මම දැන් අද උදේත් ඇහුවාම ඒ මේ කොමිෂන් වාර්තාව තව මාසයක් ඇතුළතදී එයි කිව්වා. දැන් හුඟක් දුරට අවසන් කරලා කියලා. දැන්ට ඔබතුමානි ඒ කියන්නේ කොමිෂමේ පිළිතුරක් නැති නිසා ඔබතුමා පිළිතුරක් දෙන්නේ නැහැ නේද? මට ඒක පැහැදිලි වුණේ නැහැ ඊයේ කියලා. ඉතින් මම මෙහෙමනේ උසාවියක හෝ කොමිසමක හෝ විමර්ශනයක් වෙනවා නම් ඒකේ වැඩි විස්තරයක් මම උත්තර දෙන එක වැරදි. ඒකයි මම පුළුවන් විදිහට උත්තර දෙන්නේ. පුළුවන් ඒව ටික මේ දැන් එතන විමර්ශනයට භාජනය වෙලා නැති ඒව මට කෙලින්ම උත්තර දෙන්න පුළුවන්. දැන් මේක උනත් මම කෙලින්ම කියන්නේ පොලිසිය පැත්තෙන් අපේ ඉන්වෙස්ටිගේෂන් පැත්තෙන් එහෙම එකක් නැහැ. නමුත් අපි කොමිෂන් වාර්තාවේ එළියට එනකන් ඉන්න ඕනේ. ඔව්. නොගන්න ඊට පස්සේ අර එතුමා හම් වෙන්නේ ඒ කියන්නේ ඒ ත්‍රස්තවාදියා හිටපු තැනට එතකොට හමුදා බුද්ධිංශ වලින් ගියා කියන එකද කියවුනේ? ඒ ප්‍රශ්නෙත් ඒකත් මට පැහැදිලි නෑ. මට ඇහෙන්නේ නෑ හරියට. නෑ ඔබ ඊට ඉස්සෙල්ලා දැන් අර තත් සමුද්‍ර හෝටලේ විතරනේ ඒ ප්‍රහාරකයන් හිටපු තැන් වලින් ඒ ප්‍රහාරය සිද්ධ නොවෙන්නේ. එතකොට ඊට පස්සේ ඔහු දෙහිවල මොකක් හරි තැනකට ගියා. මොකද ප්‍රහාරයන් සිදුවෙච්ච තැන් වලින් සමුද්‍ර හෝටලේ විතරනේ ඒ දැන් ඒ ඔය ඔබතුමා කියපු කාරණේදීම ඔය ප්‍රශ්න කළා තිබෙකේදීම ටච් සමුද්‍ර හෝටලේ බෝම්බේ පිපරාගෙන ඉන්නේ නැහනේ. ඔව්. ඒකට ඒක සම්බන්ධයෙන් නෑ නෑ ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ මන්ත්‍රීතුමා පොඩ්ඩක් ඉන්න මම ඉවර වෙනකන් මම මේ උත්තර දෙන්නේ සිරිල් ගාමිණී පියතුමා අහපු ප්‍රශ්න. ඒ ප්‍රශ්නෙට තමයි මේ උත්තර දෙන්නේ. ඒ ප්‍රශ්නේ සිරිල් ගාමිණී පියතුමා අහන්නේ බුද්ධිංශයයි ත්‍ස්ත විමර්ශනයේකයි ජමීල් ගෙදෙට්ට ගියේ කොහොමද කියන එක. ඒකයි මම මේ තේරුම් කරලා දෙන්නේ. හෝටලෙට ගිය එක ගැන නෙමෙයි. මම ඒක ඉවරනකන් ඉන්න පොඩ්ඩක්. මේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහත්මයා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ සාක්ෂි ලබා දුන් පරිදි සහරාන්ට ඉහළින් සිටි සහරාන්ගේ බියරින්ද හාදියාගෙන් අනාවරණය කරගෙන ඇති පරිදි අබුහින් ඇමැත්තා පිළිබඳ විමර්ශනයක් කරලා තියෙනවා. මොකද ඔහු සහරාන්ට දුරකථනයෙන් කතා කරමින් ඔහුට උපදෙස් දුන්න පුද්ගලයෙක් කියලා තමයි කියවෙන්නේ. ඒ කියන අබුහින් සහරාන්ට ඉහළින් ඉඳලා උපදෙස් දීලා මොහු මෙහෙවලා තියෙනවා. ඔහු ඉහළ පුද්ගලයෙක්. එතකොට එයා කවුද? ස්වයංඝාතක මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් අබු උබේයිදා ඉබුනු මසූදි සමග අබුහින් නැමැති පුද්ගලයෙකු ත්‍රීමා මුර්දාංකගෙන් හරහා සම්බන්ධතා පැවතූ බව හඳුනාගෙන ඇත. මොහු භෞතිකව හඳුනාගෙන නොමැති අතර ලෝකයේ බොහෝ රටවල බුද්ධිංශ අදටද තොරතුරු ලබා ගැනීම සඳහා සිදුකරන ක්‍රමවේදයන් ඔස්සේ යමින් විදේශ බුද්ධිංශයක් තොරතුරු ලබා ගැනීම සඳහා
මෙම ජාලයට ඇතුළත් කරන ලද පුද්ගලයෙකු විය හැකි බව හඳුනාගෙන ඇත. දැන් ඒ තමයි සිරිල් ගාමිණි පියතුමා අහලා තිබ්බ ප්‍රශ්නාට. ඉරසන් පෙරමතු. ගරු ඇමතුමනි, ඔබතුමා අර අපි 2023 සැප්තැම්බර් 21යි 22යි මේ පිළිබඳව විවාදයක් තිබ්බා. ඔබතුමා සැප්තැම්බර් 22 ওই ප්‍රශ්නේ පිළිබඳව උත්තරයක් දුන්නා. ඔබතුමා කිව්වා ඒ අබුහින් කියන්නේ බුද්ධ්‍යංශ, අබුහින්ට උදින් බුද්ධ්‍යංශ නිලධාරීන් හිටියයි කියලා. ඒක ඔබතුමා දැන් අද වෙනස් කරනවාද? අබුහින්ට උදින් බුද්ධ්‍යංශ නිලධාරීන් හිටියද? ඔබතුමා ඔබතුමා මම හැන්සාඩ් එක ගත්තා. ඔබතුමා හැන්සාඩ් එක බැලුවොත් එහෙම ඔබතුමා ඒකට පිළිතුරු දීලා තියෙන්නේ අබුහින් කියන චරිතට උඩින් ඔව් බුද්ධ්‍යංශ හිටියා. ඒක තමයි මගේ පිළිතුර කියලා තමයි හැන්සාඩ් ගත වෙලා තියෙන්නේ. එතකොට ඔබතුමා ඒක අද පිළිගන්නවද නැත්නම් ඒක වෙනස් කරනවද? නෑ, මම මෙතන කියන්නේ බුද්ධ්‍යංශ වලින්, විදේශ බුද්ධ්‍යංශ වලින් සියලු දෙනාම කරපු විමර්ශන වලින් ලැබෙන තියෙන උත්තරේ තමයි යම් කිසි පුද්ගලයෙක් අබුහින් කියන නමින් මේ ජාලවල කතා කරලා තියෙනවා එක එක්කෙනාට. හැබැයි අබුහින්ද කියලා පුද්ගලයෙක් නැහැ. ඉතින් මේ විදේශ බුද්ධ්‍යංශයකින් හරි කවුරු හරි සමහර බුද්ධ්‍යංශයේම පුද්ගලයෙක් අබුහින් කියන නමින් පෙනී ඉඳලා තමයි ඒ සාකච්ඡාවලට සහභාගී වෙලා තියෙන්නේ. පෙරමෙතුමා. ගරු ඇමෙතුමනි, ඒ වෙලාවේ ඔබතුමා විදේශ බුද්ධ්‍යංශ කියලා කිව්වේ නැහැ. ඔබතුමා සඳහන් කරලා තියෙන්නේ බුද්ධ්‍යංශ නිලධාරීන් අබුහින් උඩින් උන්න. ඔය ඉතින් මම ඒ වෙලාවේ විදේශ කියන එක කිව්වෙන්නද නැද්ද මන් දන්නේ නැහැ. මට දැන් මතක නැහැ. ඒ වුණාට මේ සියලු දෙයට විදේශ බුද්ධ්‍යංශ, අපේ බුද්ධ්‍යංශ ඔක්කොම සම්බන්ධ වෙලා හිටියේ. හෝල් දේශීය බුද්ධ්‍යංශයක් කියලාද ඔබතුමා දැන් කියන්නේ? එතකොට අබුහින් කියන්නේ කවුද කියන එක මට කියන්න බෑ. හරි, අබුහින් කියන්නේ බුද්ධ්‍යංශ වල කවුරු හරි හෝ වෙනත් නමකින් පෙනී හිට පුද්ගලයෙක්. අබුහින්ද කියලා පුද්ගලයෙක් නෑ. අන්න ඒකයි කියන්නේ. මාගේ අර ඉස්සල්ලා ඒ කියන්නේ 2023 සැප්තැම්බර් 22 ඔබතුමා කියපු උත්තරයයි දැන් අද එතකොට ඔබතුමා කියන්නේ ඒක බුද්ධ්‍යංශ වෙන්නත් පුළුවන්, වෙන පුද්ගලයෙක් වෙන්න පුළුවන්. නමුත් ඒක යම් කිසි නමකින් අබුහින් කියලා සහරන් එක කතා කරයි කියලානේ. එතකොට එදා කියපු උත්තරය අද ගැලපෙන්නේ නැහැ කියලා තමයි ඔබතුමා පොඩ්ඩක් හැන්සාඩ් එක අරන් බලන්න. හැන්සාඩ් එකේ ඔබතුමාගේ වාර්තා වෙලා තියෙන්නේ අබුහින්ත උඩින් බුද්ධ්‍යංශ නිලධාරීන් හිටියා. ඒක තමයි මම උත්තරේ. ඔව් හරි. ඉතින් අබුහින් කියලා කතා කරන එක්කෙනා කතා කරන එක්කෙනා බුද්ධ්‍යංශයක නම් ඉතින් යාට උඩින් බුද්ධ්‍යංශ නිලධාරීන් ඉන්නවා. අබුහින් කියලා කතා කරන පුද්ගලයා බුද්ධ්‍යංශයකට සම්බන්ධ පුද්ගලයන් නම් අනිවාර්යෙන් එයාට උඩින් තව බුද්ධ්‍යංශය ඉන්නවා. අපි දන්නේ රෝෂන් පෙරමතු. මොකද කවුරු හරි බුද්ධ්‍යංශයක් හිටියද නැත්නම් ඔබ දැන් ඔබතුමා කියනවනේ ඒක වෙන්නත් පුළුවන් නෑත්. නෑ මම අහන්නේ ඔබතුමා මෙච්චරකල් mantri කෙනෙක් කියලා ඉඳලා ඔබතුමා දන්නවනේ බුද්ධ්‍යංශ වැඩ කරන්නේ කොහොමද කියලා. දැන් අපි අද කරලා තියෙන්නේ බුද්ධ්‍යංශ වැඩ කරන විදිය ඒගොල්ලන්ගේ රෙදි ගලවලා තියෙන්නේ ඕපන්ලි. ආයි බුද්ධ්‍යංශයකට බුද්ධි වැඩ කරන්න බැරි තත්ත්වයකට අපි පත් කරලා තියෙන්නේ. ඉතින් මේ ඔය ප්‍රශ්නේ හාරවාරව අහන්නේ බුද්ධ්‍යංශය කරන්නේ කොහොමද, කවුද කෙරුවේ එම. ඉතින් මම වැඩිදුර උත්තර දෙන්නේ නැහැ. මම දැන් තේරුම් කළා කිව්වා මේක බුද්ධ්‍යංශයක් මාර්ගෙන් කවුරු හරි මේ පාවිච්චි කරපු එක්කෙනෙක් කියලා. මට පැහැදිලි කරගන්න, මේ ජනතාව බලන් ඉන්නවා. මේ මම කිව්වේ දැන් ඇත්තටම අබුහින් කියන නම මන් දන්නවා බුද්ධ්‍යංශ මෝඩ වෙන්නේ නැහැ. ආයමත් අබුහින් කියලා මේ කෝඩ් නේම් එකක් දාලා මේ බුද්ධි කටයුතු කරන්න. ඒ අබුහින් කියන නම ඒගොල්ලන් ඒකනේ අබුහින් ඒ වගේ නම් පාවිච්චි කරන්නේ. ඇත්ත නම් පාවිච්චි කරොත් තමයි අහුවෙන්නේ. අබුහින් කියලා බොරු නම් පාවිච්චි කරන්න ඒක අහුනොත් ඒක පැත්තකට දාලා අපි කොහොමත් සැක කරන්නේ විදේශ බුද්ධ්‍යංශයකින්. සමහරට මම ගිය අවුරුද්දේ කියපු එකට වඩා පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන් දැන් කියනකොට. මොකෝ පරීක්ෂණ කරගෙන යනකොට තව තව ඒවා එළියට එන්න පුළුවන්.
හරි ඔබතුමා පොරොන්දු වෙනවාද මේ අබුහින් කියන කෙනා මොන බුද්ධියන්සේද විදේශ බුද්ධියන්සේ නම් ඒක හොයාගන්න ඔබතුමා පොරොන්දු වෙනවාද මේ රටේ ජනතාවට මොකද ජනතාව බලන් ඉන්නවා සහරාන්ව මේක මෙහෙව්වද නැත්නම් සහරාන්ගෙන් තොරතුරු ගත්තද කියලා. එතකොට අබුහින්ව අනාවරණය කරන එක ඉතාම වැදගත් වෙනවා. එතකොට ඒ මම හිතන්නේ කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ. මම හිතන්නේ ඒක කරන්න පුළුවන් විදේශ බුද්ධියන්සේකෙන් යොදවපු පුද්ගලයෙක් තොරතුරු ලබා ගන්න කරපු එකක් මට මෙතන පොරොන්දු වෙන්න බෑ මං එලි කරනවා කියලා. ඒ දේ කාටවත් කරන්න බෑ. ඒ දේ මේ රටට කරන්නත් බෑ වෙන රටකට කරන්නත් බෑ. වෙන රටක් අපේ බුද්ධියංශයක් එකතු වෙලා කරන මෙහෙයුමකදී ඊළඟට මාස දෙකක් ගිහිල්ලා ඒ රට අපේ අයව එලි කරනවා නම් ආයි කවදාවත් ඉස්සරහට මේ බුද්ධියංශ වලට එකතු වෙලා වැඩ කටයුතු කරන්න බැරි වෙනවා. එතකොට මේ දින තුනේදී මේ පාර්ලිමේන්තු සභාව තුළ මතු කරපු ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ප්‍රාස්කු ප්‍රහාරයේ මියගිය හා තුවාල ලැබූ සංඛ්‍යාව 2019/04/21 වන දින සිදු ප්‍රාස්කු ප්‍රහාරයේ මියගිය සංඛ්‍යාව කොපමණ දැයි නොදන්නා බවට මන්ත්‍රීතුමාලා කිහිප දිනකම මෙම විවාදයේදී ප්‍රකාශ කරන ලදී. එබැවින් මුලින්ම එම සංඛ්‍යාවන් පොලිස් මූලාශ්‍ර මත පදනම්ව ලබා දීමට මා තීරණය කළා. ඒ අනුව 2019/04/21 වෙන දින දෙමොටගොඩ සිදු පිපිරීමෙන් මියගිය පුද්ගලයන්ද සහිතව සමස්ත මියගිය සංඛ්‍යාව 2274කි. දෙමොටගොඩ සිදු පිපිරීමෙන් තුවාල ලැබූ පුද්ගලයන්ද සහිතව සමස්ත තුවාල ලැබූ සංඛ්‍යාව 588කි. පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර නිලධාරීන් 31 දෙනෙකුට පමණ ස්ථාන මාරුවීම් ලබා දීමටත් විදේශ ගමන් තහනම් කිරීමටත් කටයුතු කිරීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටත ස්ථාන මාරුවීම් සභාව කල්තැබීම් විවාදයේ පිළිතුරු කතාව අවසන් වන තෙක් කාලය ලබා දීමට සභාව එකඟද? හොඳයි, ගරු එමුතුමා. ස්ථාන මාරුවලට හේතුවක් තුලත් විස්තර ඉදිරිපත් කළ හැක. නමුත් මම ඔය කියපු විවාදයේ මං හිතන්නේ මන්ත්‍රීතුමා කියපු 2023 සැප්තැම්බර් ඔය මේ ප්‍රශ්නෙම අහලා තිබුණා. එතකොට එවකට හිටපු නියෝජ්‍ය පොලිස්පති එවලෙම මට දුන්න විස්තර අනුව ඒ මාරු කරපු අයගෙන් මේ විමර්ශනයට අදාළව හිටියේ 4 දෙනයි. මාරු ඊට පස්සේ දැන් දිගටම මාරු වීම වෙනවා. නමුත් ඒ වෙලාවේ මාරු කරලා තිබුණ අයගෙන් 4 මේ විමර්ශනයේ වැඩ කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියේ 4 දෙනයි. පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන තුළ තවත් වැදගත් විමර්ශන ඉදිරි කරන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා නොදන්නා කටුනායක ගුවන්තොටුපළින් විදේශගත වීම වාර්තා වීමෙන් පසු ඒ ආකාරයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් නොදන්නා විදේශගත වීම වැළැක්වීමට නිලධාරීන්ගේ ගුවන් ගමන් තහනම් කර ඇති අතර මේ වන විට එම තහනම් ඉවත් කිරීමට අධ්‍යක්ෂක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත. මෙම විවාදයේදීත් සඳහන් වුණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාවත් ස්ථාන මාරු කරා කියලා. ඔහුව ස්ථාන මාරු කරලා නැහැ. ඔහු විශ්‍රාම වයසට ආවට පසුව විශ්‍රාම ලබාගෙනයි ගිහින් තියෙන්නේ. ඒ වගේම සඳහන් කරන අද ඇතැම් නිලධාරීන් උසස් වීම ලැබුණයින් පසු වසර කිහිපයකට පසුව වෙනත් කොට්ටාෂ භාරව ස්ථාන මාරු ලබාගෙන තියෙන්නේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධ රාජ බුද්ධි සේවාව විසින් 2019/04/09 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරන ලද ලිපිය මොහොමඩ් සහරාන්නාන අය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් දියත් කිරීමට සැලසුම් කර ඇති බවට රාජ්‍ය බුද්ධි සේවාවට ලැබුණු තොරතුරක් 2019/04/09 දින එවකට පොලිස්පති වෙත යොමු කර ඇති අතර එම ලිපියේ පිටපතක් එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත රාජ්‍ය බුද්ධි සේවාව විසින් යොමු කර ඇත. එම අතිරහස්‍ය වර්ගීකරණය යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කර තිබූ
අතර එහි සහරාන් ඇතුළු පිරිසකගේ විස්තරද ප්‍රහාරය එල්ල විය හැකි ස්ථාන පිළිබඳ විස්තරද සඳහන්ව ඇත. 2019/04 නම දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර තිබූ එම ලිපියට අදාළව කිසිදු ක්‍රියාමාර්ගයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගෙන නොතිබූ අතර 2019/04 දින වන විටත් එම ලිපිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සතුව තබාගෙන ඇත. එම ලිපියේ පිටපතක් තියෙනවා අපි ළඟ. ඒක වෙලා තිබුණේ මේ බුද්ධ්‍යංශයෙන් ඇරලා තිබුණා ලියුම පොලිස්පතිතුමාට පිටපතක් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න මහතාට. 9 වෙනිදා හෑන් ඩිලිව කරලා තියෙන්නේ. ඒ ලියුමේ ඔක්කොම තියෙනවා. ගහන්ඩ යනේවයි ගහන්ඩ යන අයගේ නමුයි ඔක්කොම. 9 වෙනිදා ඩිලිව කරපු ලියුම 19 වෙනිදා තමයි වෙන ASP කෙනෙක් නෝට් එක ලියලා සීනිය DIG අස්සන්න ගහලා එයාගේ ඔෆිස් එකෙන් පිට කරන්නේ. 19 එයාගේ ඔෆිස් එකෙන් පිට කරන එක ඩිරෙක්ටර්ගේ ඔෆිස් එකට යන්නේ 22. ඒ කියන්නේ බෝම්බේ පිපිරිච්ච දාට පහුවදා. ඉතින් ඒකයි එතන වෙලා තිබුණේ. පාස්කු දින ප්‍රහාරයට අදාළව පරීක්ෂා කිරීම සඳහා පත්කන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව සහ මලාල්ගොඩ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධව මෙම පරීක්ෂණ සභා මගින් ඇතැම් කරුණු පිළිබඳ අපරාධ පරීක්ෂණය සිදු කිරීමටත් තවත් සමහර කරුණු පිළිබඳව පොලිස් නිලධාරීන්ට එරෙහි විනය ක්‍රියාමාර්ග ගැනීමට නිර්දේශ කර තිබුණි. ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දෙන ලද නිර්දේශ පදනම් කරගෙන නීතිපතිතුමා විසින් 2021/03 පොලිස්පතිතුමා වෙත ලබා දෙන ලද උපදෙස් අනුව අපරාධ විමර්ශන 5ක් සිදු කර ඇත. ඒ අනුව අබුහින්ද් අහමද් තාලිබ් ලුක්මන් තාලිබ් ලුක්මන් තාලිබ් මහමඩ් හෙවත් අබු අබ්දුල්ලා රම්සන් මහේන්ද්‍රන් පුලස්තනී හෙවත් සාරා ජස්මින් යන පුද්ගලයන්ගේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇති සම්බන්ධතාවය අනාවරණය කර ගැනීම සඳහා විමර්ශන සිදු කර ඇත. මලල්ගොඩ කමිටු නිර්දේශ මත නීතිපති විසින් ලබා දී ඇති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ අනුව අපරාධ විමර්ශන 3ක් සිදු කර ඇත. එනම් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මාතාගේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධ විමර්ශන සිදු කරන ලෙස දින 2019/06 නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇත. පොලිස් නිලධාරීන් 9 දෙනෙකු සම්බන්ධයෙන් ඔවුන්ගේ ඔවුන් සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් සිදු කිරීමට 2019/06 දින නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමා වෙත උපදෙස් ලබා දී ඇත. එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්ද මහතාට විරුද්ධව අපරාධ පරීක්ෂණයක් සිදු කරන ලෙසට 2019/06/24 නීතිපතිතුමා විසින් පොලිස්පතිතුමා වෙත උපදෙස් ලැබී ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මලල්ගොඩ කමිටු වාර්තාවේ ඉහත කරුණු සම්බන්ධයෙන් එම නිලධාරීන්ට විරුද්ධව විමර්ශන සිදු කර උද්දෘත ගරු නීතිපතිතුමා වෙත යොමු කිරීමෙන් අනතුරුව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට කොළඹ ත්‍රිපූද්ගල මහාධිකරණ නඩුව අංකයක් තියෙනවා යටතේ හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනන්දු මහතාට විරුද්ධව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව අංක යටතේ අධිචෝදනා ගොනු කර ඇති අතර අනිකුත් නිලධාරී 9 දෙනා මෙම නඩුවල සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇත. එම නඩු දෙකෙන් ඔවුන් 2 දෙනාව නිදොස් කර ඇත. ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවිදුර මහතා සම්බන්ධව ගෙන ඇති විනය ක්‍රියාමාර්ග එමෙතුමා තේ අර ඔබතුමා කිව් විදිහට අර දින ගණනාවක් අර දැන් සියලු තොරතුරු තිබ්බ කියන එක සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගත්තටත් කවුරුත් වැඩිකාරයක් වෙලා නැද්ද?
යන්න ගෙදර. දවස් තුනක් ඇව්ව නේද? නෑ ඉතින් මෙතුමගෙන් අපිට පිළිතුර ගන්න පුළුවන්. ඔබතුමා මම මේක මොකද මම කියන්නේ ඉක්මනට කියන්නේ. නෑ හරි. අර දැන් ඔබතුමාම කිව්වනේ දැන් දවස් ගණනාවක් අර සියලු තොරතුරු තිබුණා මේ ප්‍රහාර සම්බන්ධයෙන් ස්ථානත් එක්කම කියලා. ඒ සම්බන්ධයෙන් එතකොට නෑ දත් නෑ. මයික් එක අන්තිතුමා මට හරියට මයික් එකට කිට්ටු වෙලා කියන්න මට තේරෙන්නේ නෑ. ඊපස්සේ ඉඳලා කෑ ගහන්න තු ඉන්නේ කියන්නේ. මේ ඔබතුමා දැන් කලින් කිව්වනේ දවස් 9ක් හරි දවස් 10ක් ඒ තොරතුරු ලැබිලා ක්‍රියා මාර්ග අරගෙන තිබුණේ නැහැ කියලා. ඒකට ඒ සම්බන්ධයෙන් උත් කවුරුවත් වැරදි කරුවන් දෙලා නැත්. ඒ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් ඒ කියන්නේ පොලිසියට නේ තොරතුරු මට තීරිච්ච විදියට ඔබතුමා කිව්වේ පොලිසියට ලැබිච්ච තොරතුරුනේ. ඔව්. ඒකට ඒ තොරතුරු අනුව ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් කවුරුවත් වැරදි කරුවන් දෙලා නැද්ද? නැත්නම් දැන් ඔබතුමා ඒක මේ ඒක ගැනත් මේ තාම මේ විමර්ශනේ මේ කරුණු එළි වෙනවා. අපි ඒ විස්තරත් අධ්‍යයනය කරලා ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගන්නවා. අයක් පුරා ක්‍රියාමාර්ග නොගත්තට දැන්ට කාටවත් ඒ කියන්නේ වරදකරුවන් කළා නැහැ. අත්අඩංගුවට ගන්න. අත්අඩංගුවට ගත්ත එක මම ඇහුවේ නැහැ. මම ඇහුවේ කවුරුවත් තාම ඒක දැන් ඔබතුමක් වෙන්නේ පොලිස්පතිතුමයි ආරක්ෂක ලේකම්තුමයි නිදහස් වුණා කියලා. ඒතර අනික් නව දෙනා සාක්ෂිකරුවන් බවට පත් වුණා කියලා කිව්වා. ඊට ඉස්සෙල්ලා ඔබතුමා කිව්වනේ අර දින 9ක්ම මේ තොරතුරු ප්‍රහාර එල්ලවන තැන් ප්‍රහාර එල්ල කරන අය සියලු තොරතුරු තියෙද්දි ක්‍රියාමාර්ගයක් අරන් තිබුණේ නැහැ කියලා. ඒ තොරතුරු අන්තිමට යනකොට ප්‍රහාරි පහුවෙන්දයි ගිහිල්ලා තිබ්බේ කියලා. ඒ ඔබතුමා කිව්ව උතන ප්‍රකාශයට පත් කරා එක. මං අහන්නේ ඒ දින ගණනාවක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගෙන තිබීම සම්බන්ධයෙන් මුකුත්ම පියවරක් ඒ කියන්නේ ඒ වෙලාවේ මේ මං හිතන්නේ මේ ඒ ගැන මේ හිටපු නිලධාරීන් ක්‍රියා කරලා නැහැ. ඒක තමයි කරන්න විරුද්ධව ක්‍රියාමාර්ග කරන්නේ නැද්ද කියලා මං අහන්නේ උන් වරු. ඒ ක්‍රියා ඒ නිලධාරීන් දැන් විශ්‍රාමයක් ගිහිල්ලා ඉතින් අපි බලන්න ඕනේ. ඒ කියන්නේ එවැනි මිතරම් අපරාධික ඩිඩේරි යන එක ඒ කියන්නේ විශ්‍රාමයම හේතුවක් නෙවෙයි උන්ට කරුවන්තුමා කාලය ගැන සැලකිලිමත් වෙන්න. කරුවන්තුමා පිළිතුරු දීලා අවසන් කරන්න. එතකොට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රතිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධවගේ නැති විනය ක්‍රියාමාර්ග. ප්‍රාස්කු පාරේට අදාළව පවරා තිබු මූලික ඓතිහාසිකම් නඩුවල නියෝගය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ප්‍රතිස්පති නිලන්ත ජයවර්ධන මහතා සම්බන්ධ විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි. එම නියෝගය අනුව ජාතික පොලිස් කමිෂන් සභාව විසින් ඔහු සම්බන්ධව මූලික විමර්ශනයක් කිරීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලද අතර එම කමිටුව විසින් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ නොහැකි බවට 2023/07/10 වන දින තීරණය කර තිබුණි. නමුත් ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් ත්‍රිපුද්ගල කමිටුවේ තීරණය සමග එකඟ නොවී නිලන්ත ජයවර්ධන මහතාට චෝදනා පත්‍රයක් 2023/11/17 වෙනි දින ලබා දී ඇත. එම චෝදනා පත්‍රය ලබා දීමට එරෙහිව නිලන්ත ජයවර්ධන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ මූලික ඓතිහාසිකම් නඩුව ගොනු කර ඇති අතර මෙම නඩුව ඊළඟ දිනය 2024/05/02 වේ. ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් නිලන්ත ජයවර්ධන මහතාට නිකුත් කළ චෝදනා පත්‍රයේ පරීක්ෂණ කටයුතු මෙතෙක් අවසන් ව නොමැත. ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමේ කණ්ඩායම් පාස්කු ප්‍රහාරයේ විමර්ශන සඳහා සම්බන්ධ කර ගැනීම. පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශන කටයුතු සඳහා ජාත්‍යන්තර විමර්ශන සහයද ලබාගෙන ඇත. එම ආයතන වන්නේ ඉන්ටර්පෝල්, ඔස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස්, FBI, ස්කොට්ලන්ඩ් යාඩ්. පාස්කු ඉරිදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් FBI ආයතන විසින් වසර දෙකකට ආසන්න කාලයක් පුරාවට විමර්ශන ක්‍රියාත්මක කර ඇති අතර ඔවුන්ගේ අවසන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. මෙම ප්‍රහාර මාලාවෙන් ඇමරිකානු පුරවැසියන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් FBI ආයතනය විමර්ශනය පදනම් කරගෙන US Department of Justice විසින් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් දිස්ත්‍රික් අධිකරණයේ අපරාධ නඩුව ගොනු කර ඇත. FBI විමර්ශන අනුව ශ්‍රී ලාංකිකයන් 30 දෙනෙක් පාස්කු ඉරිදින ප්‍රහාරයට සම්බන්ධ බවට හඳුනාගෙන ඇති අතර ISIS මතවාදයේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත කිරීමට නායකත්වය ගැනීම වෙනත් පුද්ගලයන් IS වෙත බඳවා ගැනීමට කටයුතු කිරීම හා පාස්කු ඉරිදින ප්‍රහාරයේ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පුහුණු වීම සඳහා නායකත්වය ලබා දීම සම්බන්ධයෙන් මොහමඩ් නවුෆර් මෞලවී නැමැත්තාට එරෙහිව එරට අධිකරණයේ ඉදිරියේ චෝදනා ගොනු කර ඇත.
US Department of Justice විසින් නිකුත් කරන ලද නිල නිවේදනයේ මේ ආකාරයට සඳහන් වෙනවා. The three defendants named in the criminal complaint, all of whom pledged allegiance to the ISIS, are Mohammed Naufar, the second emir for the group of ISIS supporters that called itself ISIS in Sri Lanka, who allegedly led the group's propaganda efforts, recruited others to join ISIS, and led a series of multi-day military-type trainings. Mohammed Dharma, Mohammed Rizkan, who allegedly helped manufacture the IEDs used in the East attack, and Ahmed Milhan Hayatu Mohammed, who allegedly executed a police officer in order to obtain the officer's firearm. Shot a suspected informant and scouted the location for a separate terrorist attack. තවද එවකට ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා විසින් පාස්කු ඉරිදින ප්‍රහාරයේ විමර්ශන හා එහි ප්‍රගතිය පිළිබඳ විමසීමක් මෙන්ම තවත් ස්වාධීන පරීක්ෂණයක් පිළිබඳව ඉල්ලීමක් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් සිදු කර ඇත. එයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිළිතුරු යොමු කර ඇත. Ambassador Samarasinghe, we stand ready to continue providing support to your government. It would not make sense for the United States to conduct an additional investigation into the attack. A lipiye podi kallakke man kiwwe. Mewa sampurna Australian Federal Police visin pasku iriduna prahare sambandhi vimarshana sidu karana lada athara ehidi electronic upayanga 400 ekata wedi pramanayak ඕහාරික පරීක්ෂණයන් සඳහා භාජනය කර ඇති අතර තවත් ඉලෙක්ට්‍රොනික උපයංග 33ක් ඕස්ට්‍රේලියාව වෙත රැගෙන ගොස් ඕහාරික පරීක්ෂණ සිදු කර ඇත. 2022/03 දිනැති ලිපිය මගින් එවකට පොලිස්පතිවරයා විසින් ඔස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් වෙතින් මෙම විමර්ශනයට අදාළ තොරතුරු සොයා ගැනීම පවතින්නේද යන්න විමසා ඇත. එයට පිළිතුරු ඔස්ට්‍රේලියන් ෆෙඩරල් පොලිස් විසින් 2022/04 දින ලිපියෙන් මගින් පොලිස්පතිවරයා වෙත යොමු කර ඇත. එහි පහත පරිදි නිරෝෂන් පෙරමෙන්තු කෙටියෙන් කියලා මම ලොකු කතාවක් කරන්න පොඩ්ඩක් ඉන්න මම ඒක ඉවර කරන්නම්. ඒ පහත පරිදි I can advise that AFP have completed all investigations in conjunction with Sri Lankan police and provided reports and conclusions to those authorities. පාස්කු ප්‍රහාරයට අදාළ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු අංක TAB 29/72 ඇලඉරක් 21 නඩුවේ සාක්ෂිකරුවන් ලෙස මෙම විමර්ශන සහය වූ AFP නිලධාරීන් 10ක් සහ FBI නිලධාරීන් 3ක් එම අධිචෝදනා පත්‍රයට ඇතුළත් කර ඇත. දැන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මගින් මෙහෙවන නඩුවට AFP නිලධාරීන් 10කුයි FBI නිලධාරීන් 30කුත් සාක්ෂිකරුවන් හැටියට අපි දාලා තියෙනවා. ඔව් නිරසම් පෙරමත්තා කෙටියෙන් අහලා ඉවර කරන්න. ඔව් අමෙතුමනි දැන් මේ විවාදයේදී මන්ත්‍රීවරු කීප දෙනෙක්ම නැගුවා මේ ප්‍රශ්නය. ඒ තමයි අර FBI ආයතනය විමර්ශනය කරනකොට IP address එකක් හොයාගත්තයි කියලා සහරන් එක්ක නිතරම කතා කරපු. එතකොට ඒ IP address එක සම්බන්ධ වෙලා තියෙන්නේ බුද්ධියංශ නිලධාරියෙක්ට කියලා තමයි මේ මන්ත්‍රීවරු මමත් එක මේ ප්‍රශ්න කරා. මන්ත්‍රීතුමා පොඩ්ඩක් මම මේක ඉවරණක ඉන්නවද? මොකද සමහර ඔය අහනේවා ඊළඟ උත්තරවල තියෙනවා. ඒකයි. ඊළඟට සයින්නමාදු පිපිරීමේදී සාරා ජස්මින් මිය යම සම්බන්ධව 2019/04/26 දින සයින්දමාදු නිවසේදී බෝම්බ පුපුරා ගනිමින් මිය යන ලද පුද්ගලයන් සම්බන්ධ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ විසින් අවස්ථා තුනකදී DNA පරීක්ෂණ සඳහා සාම්පල් ලබාගෙන ඇත. 2019/04/26 නිවසේ පුපුරාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් අම්පාර මහරවල්ලේදී අධිකරණ විශේෂඥ වෛද්‍ය රුචිර නදීරණ මහතා විසින් පරීක්ෂණ සිදුකර පළමු DNA සාම්පල 26ක් 2019/04/28 සහ 29 ලබා ගැනීමෙන් පසු
2019 පහයි දෙවන දින එම මූර්ත ශරීර භූමදානය කර ඇත. මෙම මූර්ත ශාලාවනි ලබාගත් DNA සාම්පල 2019 පහයි 8 දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත. එලෙස ලබාගත් සාම්පල් 26න් 11ක් නරක්වීම හේතුවෙන් නැවත එම සාම්පල් 11ට අදාළ සිරුරු අධිකරණ නියෝග මත 2007 වන දින ගොඩගෙන සාම්පල් 11ක් රජය රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇත. මෘත ශරීර කොටස්වල සාරා ජෙස්මින්ගේ DNA පරීක්ෂා කිරීමට ඇයගේ මවගේ රුධිර සාම්පල්ද රස පරීක්ෂක වෙත යොමු කර ඇත. ඉහත පරිදි අවස්ථා දෙකකදී ලබාගත් DNA සාම්පල්ට අදාළව රජයේ රස පරීක්ෂක වාර්තා 2019/9/19, 2019/11/15 සහ 2021/3/3 යන දිනවල ලැබී ඇත. නමුත් සාරා ජස්මින්ගේ මවගේ DNA සමග ගැළැපීමක් සිදු වී නැත. මෙම පසුබිම මත විවිධ පුද්ගලින් විවිධ මතවාද සමාජගත කිරීමේ හේතුවෙන් මේ පිළිබඳ සමාජ කතිකාවක් නිර්මාණය විය. මෙයට ප්‍රධානම හේතුව වූයේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරියෙකු වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අර්ජුන් මාහින්කන්දගේ පෞද්ගලික තොරතුරුකරුවෙකු ලබා දුන් තොරතුරක් ඔහු කොමිෂන් සභාවට ලබා දී එනු සාරා ජස්මින් නැමැති ඉන්දියාවට පලා ගොස් ඇති බව ඇසින්දුටු සාක්ෂිකරුවන් දෙදෙනෙක් ඉදිරිපත් කිරීමයි. එම සාක්ෂි පදනම් කරගෙන එසේ සාරා ජස්මින්ට පැන යාමට උපකාර කළ බවට සැකපිට අම්පාර පොලිස් කොට්ටාෂයේ ප්‍රවාහන අංශයට අනුයුක්ත සිටි පොලිස් පරීක්ෂක නාගූර් තම්බි අබුබකර් 2027/7/11 දින අපරාධ කොළඹ අපරාධ කොට්ටාෂය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. අනුතරුව ඔහුට එරෙහිව මහදකන්න ඒ ඉදිරියේ නඩු පවර ඇත. මේ අනුව විමර්ශන නිලධාරීන් තවදුරටත් සාරා ජස්මින් මෙරට ජීවත් වෙනවද නැතහොත් වෙනත් රටකට පැන ගියාද යන්න පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තවදුරටත් පරීක්ෂණ සිදු කරන ලදී. එසේ කරන ලද විමර්ශනවලදී සාරා ජස්මින් පැන ගියා යයි සාක්ෂි ලබා දුන් පුද්ගලයන්ගේ සාක්ෂිවල පරස්පරතා පවතින බව නිරීක්ෂණය වූ අතර සාක්ෂි තහවුරු කිරීමේ සාධක නොමැති බවටද නිරීක්ෂණය විය. ඒ අනුව නැවත වරක් භූමදානය කර ලද සියලුම සිරුරු සහ අවශේෂ කොටස් වලින් සාම්පල් ලබා ගැනීමට තීරණය කරන ඇත. ඒ අනුව 2021/5/7 වන දින අධිකරණයේ අවසරය පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ත්‍රස්ත මර්ධන විමර්ශන කොට්ටාෂය කොළඹ අපරාධ කොට්ටාෂය ඇතුළු අධිකරණ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දැනට නිදාස්ව සිටින 2009/26 මෙම පුපුරවා ගැනීම සිදුවන අවස්ථාවේ නිවසේ සිටි සහරාන්ගේ බිරිඳවන අබ්දුල් කාදර් ෆතීමා හාදියා නැමැති අදාළ ස්ථානයට රැගෙන ගොස් ස්ථානීය පරීක්ෂණයක් කරන ලදී. එහිදී අනාවරණය වූ කරුණු ඔස්සේ සිද්ධිය වූ ස්ථානයේ සිටියම් ගත කර භූමදානය කරන ලද සියලු ශරීර කොටස් ආවරණය වන පරිදි DNA සාම්පල 83ක් 2022/4/27 වන දින නැවත ලබාගෙන සිදු කරන ලද පරීක්ෂණයේදී සාරාගේ මවගේ DNA සමග ගැළපෙන බව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් 2023/2/15 වන දින වාර්තා කර ඇත. ඒ අනුව 2019/4/26 දින සයින්ද මර්දු නිවසේ පුපුරවා හැරීමෙන් සාරා ජස්මින් මියගිය බවට රස පරීක්ෂක වාර්තා අනුවම තහවුරු වී ඇත. ඒ අනුව තමයි මම ප්‍රකාශ කරන්නේ බොරු සාක්ෂි මත පදනම් වෙලා සාරා ජස්මින්ම රටින් පැන්නුවා කියලා පොලිස් පරීක්ෂක අබුබකර් නිලධාරියට නිකරුණේ නඩුවක් දාලා තියෙනවා කියලා. ඒ නිලධාරියා මේ විට තැඹිලි විකුණනවා කියලා මම සඳහන් කළේ ඒකයි. මන්ත්‍රීතුමා කිව්වා දැන් මට තැඹිලි විකුණන්න කියලා. ඒකයි. මෙතුමා එතකොට දැන් IP අබුබකර් නිර්දෝෂී නම් එතුමාව ආයමත් පොලිස් සේවයට ගන්නවද? ඒ වගේම අර සාක්ෂි දුන්න බොරු සාක්ෂි දෙන එක ලොකු වරදක්නේ. එතකොට සාක්ෂිකාරයෝ දෙන්නෙක් සාක්ෂි දීලා තියෙනවා. ඒ වගේම ASP මාහින්කන්ද මම හිතන්නේ එතුමා තමයි ඒක යොමු කරලා තියෙන්නේ. එතකොට ඒ පිළිබඳව ඔබතුමා මොන හරි මේ
ක්‍රියාමාර්ග ගන්නවද? අනිවාර්යෙන් ක්‍රියාමාර්ග ගන්නවා. මේ ඒකට නීතිපතිතුමා තමයි ඉස්සලා මේ පොලිස් නිලධාරියාගේ නඩුව අවසන් කළ යුත්තේ. පොලිසිය පැත්තෙන් අපිට ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් එතුමා ඒ විස්තර ඔක්කොම දන්නවා. ඉතින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ දේ කළාට පස්සේ ඉතුරු ක්‍රියාමාර්ග අපිට ගන්න පුළුවන්. අධිවේගී මාර්ගයේ ගැලනිගම පියුසුම අසල නවතා රඳවාගත් ලොරි රථය නිදහස් කිරීම සම්බන්ධව 2019/04 දින පැය එළිවෙන්ඩ උදේ 5:35 එනම් අලුයම 12:35 පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම පියුසුම අසලදී එහි රාජකාරී කළ පොලිස් නිලධාරීන් විසින් අංක LE 6612 දරන ලොරි රථය නවතා පරීක්ෂාවට ලක් කර ඇත. ඔවුන් එම ලොරි රථය නැතකිරීමට හේතුව වී ඇත්තේ ලොරි රථයේ දෝෂ තිබේදයි පරීක්ෂා කිරීමට හා ලියවිලි පරීක්ෂා කිරීමටයි. එම අවස්ථාවේදී ලොරි රථයේ රියදුරු ලෙස කටයුතු කර තිබෙන්නේ අසුරු තන්ත්‍රිකයේ රොමේෂ් සින්දික පීරිස් යන අයයි. එම අවස්ථාව වන විට මෙම ලොරි රථයේ ලියාපදිංචි අයිතිකරු අංක 27A පාර්ක් ලේන් රාජගිරි නැමැති ලිපිනය දන්න ට්‍රොපිකල් ෆිෂ් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් යන සමාගමයි. එවකට ගැල්නිගම පියුසුමට අනුයුක්තව අධිවේගි මාර්ග සංචාර කොට්ටාසේ රාජකාරි සිදු කළ පොලිස් පරීක්ෂක HVS ගාමිනී සහ පොලිස්සැරයන් 37973 රත්නකුමාර යන නිලධාරීන් විසින් මෙම ලොරි රථය පරීක්ෂාවට ලක් කර ඇත. චීනයේ සිට මෙරටට ආනයනය කළ විසිරු මසුන් තොගයක් මෙම ලොරි රථයෙන් ප්‍රවාහනය කරමින් තිබූ අතර 2019/04 වන දින CZ 3059 දන්න ගුවන් යානයෙන් එම මසුන් මෙරටට ආනයනය කර තිබිණි. තවද ට්‍රොපිකල් ෆිෂ් ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය විසින් එම මසුන් මෙරට ආයනයනය කර තිබූ අතර එයට අදාළ රේගු ලිපිගොනුත් අප සමග ඇත. මෙම විසිතුරු මසුන් තොගේ එදින එම ලොරි රථයෙන් CNP එක්ස්ප්‍රස් ප්‍රයිවට් ලිමිටඩ් නැමති ආයතනයේ වාපු ලියාකාරයකු වන NDP ධනංජය යන අය විසින් භගවත්ත පෝරුව දණ්ඩ හොරණ ලිපිනය වෙත ප්‍රහාණය කරමින් සිටියදී මෙලෙස ගැලනිගම පියුසුමේදී ඒ පරීක්ෂාවට ලක් කර ඇත. අනවශ්‍ය කාලයක් එම ලොරි රථය රඳවාගෙන කටයුතු කිරීමේ හේතුවෙන් මෙම විසිතුරු මසුන් ඔක්සිජන් හිඟව මිය යා හැකි බවට එවකට බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත වාර්තා වීමෙන් අනතුරුව එලෙස මසුන් මිය යා හැකි බැවින් ලොරිය පිළිබඳව පරීක්ෂණ කටයුතු කඩිමින් නිමකර අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිවේගී සංචාර කොට්ටාශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සඳසේකර වෙත උපදෙස් දී ඇත. ඒ අනුව එම අවස්ථාවේදී ගැලින්ගම පියුසුම අසල රාජකාරී සිදු කර ඇති පොලිස් පරීක්ෂක ගාමින් නිලධාරියා මෙම විසිතුරු මසුන් පිළිබඳව කටුනායක ගුවන්තොටුපළ වෙතින් පරීක්ෂා කර සැකහැර දැනගැනීමෙන් පසු ලොරි රථය මුදාහැරීමට කටයුතු කර ඇති බව සොයා බැලීමේදී වාර්තා වේ. ගැලිනිගම පියුසුම අසල නවතා පරීක්ෂා කරන ලද ලොරි රථයක් මුදාහැරීම සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනයක් සිදු කර ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා වී ඇති තොරතුරකට අනුව කොමිෂන් සභාවට අනුයුක්ත රාජකාරී කර ඇති පොලිස් පරීක්ෂක ජනිත කුමාර නිලධාරයා විසින් පූර්ණ විමර්ශනයක් සිදු කර ඇති බව පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත. මේ අනුව එම ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා වීමෙන් අනතුරු එයට අනුයුක්ත පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද විමර්ශනයේදී ඉහත කරුණු තහවුරු වී ඇති අතර මෙම ලොරි රථය හා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන්ට කිසිම සම්බන්ධතාවයක් නොමැති බව එම විමර්ශනයේදී අනාවරණය කරගෙන ඇත. එමෙන්ම එම විමර්ශනයේදී මෙම ලොරි රථය 2019/04 දින නවතා පරීක්ෂා කළ ගැලනිගම පොලිස් ඒකකයට අනුයුක්තව රාජකාරී කළ නිලධාරීන්ගේද ප්‍රකාශ සටහන් කර ඇති අතර එම නිලධාරීන් ලබාගත් ඡායාරූප සහ CCTV දර්ශනද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව වෙත බාර දී ඇත.
විපක්ෂනායකතුමා මේ විවාදයේදී සඳහන් කළා ගල්නිගම මුරපොලේ රාජකාරණී කරන ලද රත්න කුමාර නිලධාරියා විසින් තොරතුරු පොතේ යොදපු සටහනක් පිළිබඳව. එතුමා එවලේ කිව්වේ මේ නිලධාරියත් සටහනක් දාලා තියෙනවා කියලා. දේශබන්දු තෙන්නකෝන් කතා කරලා අලොරිය අරින්න කිව්වා ඇරියා කියලා. හැබැයි එම නිලධාරයා යොදපු සටහනේ පැහැදිලිව ඔහු සඳහන් කරලා තියෙනවා ලොරි රථය පරීක්ෂා කළා මසුන් හැර වෙනත් කිසිවක් නොතිබූ බව. මේ එදාම සටහන. ඉතින් විපස්සනායකතුමා ඒ කෑල්ල නැතුව හරියට පෙන්වන්න හැදුවේ දේශබන්දු තෙන්නකෝන් කියපු හින්දා ලොරි ඇරියා කියලා. එහෙම නෙමෙයි. ලොරි රථය පරීක්ෂා කළා මසුන් හැර වෙන කිසිවක් නොතිබූ බව කියලා තිබුණා. ඉතින් ඒ ගැලිනිගම ලොරිය කතාවේ ඒක. පාස්කු ප්‍රහාරයේ පිටපස මහ කුමන්ත්‍රණයක් යනුවෙන් හිටපු නීතිපති දපුලද ලිවේරා මහතා කර ඇති ප්‍රකාශය. හිටපු නීතිපතිතුමා මං දැන් විස්තරම කියන්නේ, හිටපු නීතිපතිතුමා මෙම් ප්‍රකාශයක් කෙරුවා. අපි රහස් පොලිසිය විසින් එතුමාට එන්න කිව්වා කට උත්තරයක් ගන්න. මේ එතුමා මොකද්ද මේ දන්නේ අපේ මේ විමර්ශනයට අවශ්‍යයිද? එතුමා කෙරුවේ එතුමා ආවේ නෑ. එතකොට අපි ගෙදරට ගිහිල්ලා නෝටිස් එක දුන්නා, ආවේ නෑ. ඊට පස්සේ අපි උසාවිය හරහා නෝටිස් කෙරුවා. නෝටිස් කෙරුවම ඊට පස්සේ අන්තිමේට දැන් තියෙන තත්ත්වය තමයි එතුමා ගිහිල්ලා අභියාචනා දිනකරණයේ පෙත්සමක් යොමු කෙරුවා. දැන් මේ ඔක්කොම කරලා ඉල්ලන්නේ මේ CID එකෙන් කටු උත්තරයක් නොගන්නා ලෙස තීන්දුවක් දෙන්න කියලා. දැන් මෙතුමා මෙහෙම ප්‍රකාශයක් කරලා ඔක්කොම එයා දන්නවනම් එයා ඇවිල්ලා CID එකට ප්‍රකාශයක් කරලා අපිට උදව් කරන්න ඕනේ කවුද කියලා. ඒ මොකද මං කීප වතාවක්ම කිව්වා කිසිම තරාතිරමක් නොබලා කවුරු හරි මේකේ මහමොලකරු කියලා ලොක්කෙක් ඉන්නවනම් එයාව මං අත්අඩංගුවට ගන්න පසුබට වෙන්නේ නැහැ කියලා. ඉතින් මෙහෙම කතාවක් කියලා ඊට පස්සේ ආවේ නැහැ. දැනුත් තාම අභියාචනා අධිකරණයේ තමයි නඩුව තියෙන්නේ. ඉතින් අපි කියන්නේ අපි අත්අඩංගුවට ගන්නවත් මොකකටවත් නෙමේ, කරුණා කරලා ඇවිල්ලා ඔබ දන්න සියලු දේ අපිට කියන්න. එච්චරයි අපි කාලය අවසන් කරන්න ඕන වෙනකොට. ඒ නිසා අපිතුමා සභාගත කරන්න නැත්නම් කෙටියෙන් තව මට මිනිත්තු 5ක් විතර දෙන්න. හොඳයි, මිනිත්තු 5කින් අවසන් කරමු. මේ අනුව මොතෙක් මගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව මෑතකදී හිටපු පොඩ්ඩක් ඉන්න. මේ මගේ දැන් ඉවර කරුවට පස්සේ කතා කරන්න. නෑ ගරුව මන්ත්‍රීතුමා, ඒකට ලොකු අවස්ථාවක් දෙන්න පුළුවන් කමක් නෑ. දැන් පැය භාගයක් වැඩිපුර වෙලාව දීලා තියෙන සභාවේ කටයුතු නීත්‍යානුකූලව පවත්වාගෙන යන්නත් කටයුතු කරන්න ඕනේ. ඒ නිසා ගරුව මන්ත්‍රීතුමා මිනිත්තු 5කින්. ඔව් හොඳයි. මං කිව්වේ පසු දිනක. ඔව් ඊසම් පෙරමත්තම ගරු ඇමෙතුනේ මං ඇහුවේ අර FBI, ඔබතුමා අර FBI ගැන කතා කරපු හින්දා මම ඇහුවේ අර FBI එකෙන් IP address එකක් දීලා තියෙනවා. ඒකේ ඉතින් පොඩ්ඩක් මේක ඉවර වෙනකන්. ඔව් ඒක තමයි. ඔබතුමා මේ නෑ Sonic එක නෙමෙයි. FBI එකෙන් දුන්න IP address එක ගැන ඔබතුමාගේ ඔය මේ පිළිතුර තිබුණා නම් මම පොඩ්ඩක් ඉවර වෙනකන් ඉන්න. පාස්කු ප්‍රහාරයේ මෑතකදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියපු එක. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශයක් කෙරුවා. ප්‍රකාශයක් කෙරුවාම අපි ඔහුට CID එකට එන්න කිව්වා. CID එකට එන්න කියලා අපි මාලිගා කන්ද උසාවියේ නඩු අංක B18-967 ඉලරක් ඇලිරක් 24 යටතේ දැන් නඩු කටයුත්තකුත් පවතිනවා. එතුමා CID එකට ඇවිල්ලා ප්‍රකාශයක් කෙරුවා. දැන් ඒ ප්‍රකාශය අරගෙනත් විවිධ කතා කියනවා. මොනවද කිව්වේ මට මේක උසාවියේ තීනින්ද මට මෙච්චරක් කියන්න පුළුවන්. එම ප්‍රකාශය සම්බන්ධව මාහට මෙම සභාවයට දැනුම් දීමට තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ රටේ පුරවැසියෙක් පිළිබඳව හෝ මේ රටේ පුරවැසියෙක්ගේ සම්බන්ධතාවයක් පිළිබඳව හෝ ප්‍රකාශයක් කර නොමැති බවයි. මේ පිළිබඳ විමර්ශන පැවැත්වන බැවින් වෙනත් කරුණු ප්‍රකාශ කිරීමට මේ අවස්ථාවේ හැකියාවක් නැත.
එතකොට සරත් ෆොන්සේක මහත්තයා විසින් අදහස් දක්වමින් රාජ්‍ය බුද්ධි සේවාව අධ්‍යක්ෂ ජෙනරල් සුරේෂ් සලේ සාරාන් සමග සම්බන්ධතා සෑහෙන කාලයක් සිට පැවතු බවට තවද ස්වයංඝාතක සාරාන් නැමැත්තාව තොරතුරුකරුවෙක් ලෙස බුද්ධි අංශ සමග කටයුතු කළ බවටත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම චැනල් ෆෝ නාලිකාවට සම්බන්ධ වූ අසාද් මෞලානා නැමැත්තා විසින් වත්මන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂක සාරාන් සමග සම්බන්ධ වී ඇති බවට ප්‍රකාශ කර ඇත. මම මේ ගරු සභාවට වගකීමෙන් යුතුව කියන්න කැමති වත්මන් රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පිළිබඳ මෙතෙක් කරන ලද කිසිදු කොමිෂන් වාර්තාවකින් හෝ දේශීය හෝ විදේශීය පරීක්ෂණයකට මෙතුමා සහරන් සමග සම්බන්ධ බවට කිසිම වාර්තාවක් සඳහන් වෙලා නැහැ. ඒ වගේම චැනල් ෆෝ නාලිකාව මගින් එල්ල කරන චෝදනා පිළිබඳ විමර්ශනය කිරීමට කොමිසමක් පත් කර ඇති අතර එම වාර්තාව ඉදිරියේදී නිකුත් කිරීමෙන් පසු එම චෝදනා සත්‍යද නැත්ද යන්න මේ සභාවට දැනගන්නට හැකියාව පවතී. මේ පිළිබඳව තවදුරටත් සෑහීමකට පත්වන්නේ නැත්නම් මේ පිළිබඳව පාර්ලිමේන්තුව ඇතුළේ කතා කරන්නේ නැතුව යම්කිසි තොරතුරක් තියෙනවා නම් ඒ මන්ත්‍රීතුමාට හෝ කාට හරි CID එකට ඇවිල්ලා කම්ප්ලේන් එකක් කරන්න පුළුවන්. එහෙම තොරතුරක් සමග කම්ප්ලේන් එකක් කෙරුවොත් අපි ලෑස්ති ඒක ගැන විමර්ශනයක් කරන්න. එතකොට සහරාන් සමග වැඩිම වාර ගන්න දුරකථන සම්බන්ධතා පවත්වාගත් පුද්ගලයා බුද්ධි අංශ නිදැලක් බව FBI මගින් ලබා දුන් IP ඇඩ්‍රස් තුලින් අරගෙන තුරින් තහවුරු වූ බව වාර්තා වෙනවා කියලා සමාජගත වෙලා තියෙනවා. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් සිදු කර බී වාර්තාව මගින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇත. තවද 2019/4/21 ස්වයංඝාතන මාලාව සිදු කරන ලද සහරන් නැමැති ත්‍රස්තවාදිය සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධ වූ කිසිම බුද්ධි අංශ නිලධාරියෙකු පිළිබඳව FBI හෝ වෙනත් ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ විමර්ශන කණ්ඩායම හෝ ප්‍රහාර සම්බන්ධී විමර්ශන සිදු කළ කොමිෂන් සභාව විසින් වාර්තා කර නොමැත. මෙවැනි අසත්‍ය තොරතුරු තවදුරටත් සමාජගත වීම වැළැක්වීම සඳහා මෙහි පසුබිම පිළිබඳව හා කර ඇති පරීක්ෂණයන් පිළිබඳව වැඩිදුර පැහැදිලි කිරීමක් මේ ගරු සභාවට කිරීමට මා කැමැත්තෙමි. ජාත්‍යන්තර විමර්ශන ඒජන්සියක් මගින් කටාර් රාජ්‍යයේ සිටි මොහමඩ් සහරාන් ෆස්ට්‍රූල් රහුමාන් නැමැති ශ්‍රී ලංකේ සම්බන්ධව සමාජ මාධ්‍ය ගිණුමක් පිළිබඳ 2019/2/11 දින වාර්තා කර ඇත. එම වාර්තාවේ ඉහත සඳහන් පුද්ගලයා IS සංවිධානයට සම්බන්ධ සමාජ මාධ්‍ය ජාලයක් සමග සම්බන්ධ බවට අදාළ තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාව වෙත ලිඛිතව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව ලෝකේ ඕනෑම බුද්ධි සේවාවක් කටයුතු කරන ආකාරයට සම්මත ප්‍රමිතීන් අනුගමනය කරමින් මෙම පුද්ගලයාගේ පසුබිම හා ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා බුද්ධි මෙහෙයුමක් දියත් කර ඇත. මෙම බුද්ධි මෙහෙයුමද අදාළ පුද්ගලයා මාතලේ ප්‍රදේශයේ සිටින පදිංචි සිටි බවත් IS මතවාදයට නැඹුරුව කටයුතු කරන බවට හඳුනාගෙන ඔහුගේ ක්‍රියාකාරීත්වය පිළිබඳ තවදුරටත් නිරීක්ෂණය කිරීමට අදාළ මෙහෙයුම් භාර අංශය කටයුතු කර ඇත. ඒ අනුව ඔහු 2019/4/16 දින මෙරටට පැමිණ ඇත. පාස්කු ඉරිදින ප්‍රහාරයට පසු මොහුගේ පසුබිම් වාර්තාව අනුව රාජ්‍ය බුද්ධි සේවා මගින් පාස්කු ඉරිදින ප්‍රහාරයට සම්බන්ධතාවයක් ඇත්තිද යන්න තවදුරටත් සොයා බලා ඒ අනුව ඔහු විසින් ස්වයංඝාතක සහරන් සමග සම්බන්ධයක් නොපැවැත්වූ බවද එම ප්‍රහාරය සම්බන්ධයෙන් අන්තර්ජාලයට නිකුත් කර ඇති වීඩියෝ පටය මොහු විසින් කටාර් රාජ්‍යයේ සිටියේදී සම්බන්ධතා පැවැත්වූ ISIS සම්බන්ධිත සමාජ ජාලය වෙත නිකුත් කර ඇත. බුද්ධි ක්‍රියාන්විතයේදී හඳුනාගත් මේ සියලු තොරතුරු රාජ්‍ය බුද්ධි සේවාව විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇත. තවද ඔහු ප්‍රහාරයෙන් දින කීපයකට පසු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති අතර දැනට ගරු අධිකරණය විසින් මෙම පුද්ගලයා නිදහස් කර ඇත. මොහමඩ් සහරාන් ෆස්ට්‍රූල් රහුමාන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනයට කොමිෂන් සභාව සිදු කළ විමර්ශනයට බුද්ධි ක්‍රියාන්විතය මෙහි වූ නිලධාරිය ඉදිරිපත් කර ප්‍රකාශ ලබා දී අතර මේ සම්බන්ධව අංක B අංකයක් තියෙනවා යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙසේ තිබියදී මේ පිළිබඳ නිසි අධ්‍යයනයකින් තොරව සත්‍ය විකෘති කර පටු අරමුණු අපේක්ෂාවෙන් ජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශ්වයන් ගන්නා උත්සාහය පිළිගුල් සහගතයි.
සොනික් සොනික් බුද්ධි මෙහෙයුම ක්‍රියාත්මක කළ බුද්ධි නලධාරය පිළිබඳව විමර්ශනය කිරීමට DIG සම්පත් කුමාර මහතා බාධා කළ බවටත් මෙම සභාවේදී කරුණු ප්‍රකාශ වුණා. කිසිදු බාධා කිරීමක් සිදු වෙලා නැහැ. 2019/09 දෙවැනි දින ඒවකට අධ්‍යක්ෂක ශානි අබේසේර මහතාගේ අත්සනින් යුතු ලිපියක් රාජ්‍ය බුද්ධි සේවාව වෙත යොමු කර බුද්ධි මෙහෙයුමට අදාළ බුද්ධි නිලධාරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත යොමු කරන ලෙස දන්වා ඇත. ඒ අනුව 2019/11 දින බුද්ධි මෙහෙයුමට අදාළ Samsung Galaxy වර්ගයේ ජංගම දුරකථනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අංක 05.867 දරන ලියවිල්ල මගින් බාර දී ඇත. බුද්ධි මෙහෙයුමට අදාළ ටෙලිග්‍රෑම් ගිණුම් මේ සියලු දත්තයන්වල උද්ෘත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බාර දී ඇති අතර සොනික් මෙහෙයුම සම්බන්ධ සියලු කරුණු කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත වාර්තා කර ඇති අතර ජනාධිපති විමර්ශන කොමිසම වෙතද තොරතුරු බාර දී ඇත. දෙමටගොඩ පිපිරීම සිදු වූ එම නිවසේ හිමිකරු වන ව්‍යාපාරික මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම් අනායට මේ වනතෙක් නඩු පැවරීමක් සිදු කර නොමැත. මොහොමඩ් යූසුෆ් මොහොමඩ් ඉබ්‍රාහිම් අනායට සහ ඔහුගේ පුතුන් දෙදෙනෙකු වන මොහොමඩ් ඉබ්‍රාහිම් ඉජාස් අහමඩ් හා මොහොමඩ් ඉබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් යන තිදෙනාටම නීතිපතිතුමා විසින් කොළඹ මහාධිකරණයේ නඩු අංක 30.72 ඇල ඉරක් 21 යටතේ 2021/10/14 දින නඩු පවර ඇත. එම නඩුව මේ දක්වා අවස්ථා කිහිපයකදී මහාධිකරණ ඉදිරියේ කැඳවා ඇති අතර 2024/07/16 වන දිනවල විභාගයට නියමිත ඇත. ශැංග්‍රීලා හෝටලයේ සහරන් නැවති සිටි කාමරය 2019/04/20 දිනට පෙර සිටියේ කවුද? එම හෝටලයේ සහරන් නැවති සිටි කාමරයට ආසන්න 623 කාමරයේ සිටියේ කවුද? සහරන් නැවති සිටි 616 කාමරයේ 2019/04/20 දිනට පෙර නැවති සිටි අය සම්බන්ධයෙන් විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ 2019/04/13 වන දිනෙන් පසුව කිසිවෙක් එම කාමරයේ නැවතැන්ගෙන නොසිටි බවයි. එම හෝටලයේ 623 කාමරයේ පුද්ගලයන් දෙදෙනෙකු නවාතැන්ගෙන සිටිය ඇති අතර ඔවුන් සම්බන්ධයෙන් හා මෙම කාමරවල සිටි පුද්ගලයන් සම්බන්ධව විමර්ශන සිදුකර ඇති අතර ඔවුන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් බවට අනාවරණය වී නොමැත. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම වෙලා අරගෙන මේ හැම එකටම උත්තර දුන්නේ මේ වැරදි තොරතුරු සමාජගත කරන්න යන නිසයි. මේ මම කියපු තොරතුරු වැරදි නම් ඒවට ඒ මං මුලින් කිව්වා වගේ මම ඒකයි කියන්නේ අවසාන වශයෙන් කරුණා කළා අපි ඔක්කොම එකතු වෙමු. අපි එක ටීම් එකක් හදමු. ඔබලා විපක්ෂයේ පැත්තෙන් නියෝජිතයන් කිහිප දෙනෙක් නීතිඥවරු කිහිප දෙනෙක් දෙන්න. අපි ඒ ඉල්ලීම කාඩිනල් හිමිපාණන් ගෙනුයි කතෝලික සභාව ගෙනුත් ඉල්ලමු. එහෙ නීතිඥවරුත් ගේන්න අර හරි නැමැතුමා කිව්වාගේ. ගෙනල්ලා පොලිසියත් එක්ක ඉඳගෙන පැය 24ම වුණත් මාසයක් වුණත් ඉඳගෙන මේ එකින් එක බලමු. බලලා එතකොට පොලිසියේ මෙතෙක්කල් ශ්‍රී ලංකා පොලිසිය විසින් කළා තියෙන විමර්ශන හරි නැත්තම් ඒකේ වැරදි තියෙනවා නම් පොලිසිය නොදන්නා කරුණු ඔබ සියලු දෙනා ළඟ තියෙනවා නම් ඒවා හුවමාරු කරගෙන මේක අවසානයකට ගේමු. නැත්තම් අපි කතෝලික ප්‍රජාව වමනන් නෙමේ මේ ලංකාවේ සියලුම ජනතාවට අපි කරන්නේ ලොකු වැරැද්දක්. මේකට එක එක දින මාසෙ තුනෙන් තුනට අලුත් කතාවක් ගේනවා. ගෙනල්ලා මේක නවතින්නේ. ඉතින් මං මන්ත්‍රීතුමා ඔබතුමා මේ බොහොම උලන්දුවෙන් මේ ප්‍රශ්න ආපු හින්දා මං කියන්නේ ඔබතුමා හරි මැදිහත් වෙලා විපක්ෂ නායකතුමා එක්ක කතා කරලා ඔබතුමන්ලයි නීතිඥවරුයි ඔබතුමන්ලගේ නීතිඥවරුයි අපි කතෝලික සභාවටත් ආරාධනා කළා එකට මේක බලමු. ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මහත්මනි. අද දිනට නියමිත සභාවේ කටයුතු අවසන් කරමි. පාර්ලිමේන්තුව 20/24 මැයි මාස 7 වෙනි දින පෙරවරු 9:30 නැවත රැස්වේ.